දෙවැනි ආශිර්වාද පහ පහ කියන්නේ මොකද්ද හේ කියන අකුර බලය එතකොට යේසුස් වහන්සේ මිනිස්ෙක් හැටියට ඇවිල්ලා උන්වහන්සේ මොනවද කරේ ඒදන් උයන පටන් එදා දක්වා මේ ලෝකය පාලනය කරගෙන හිටපු යක්ෂයාගේ බලය කුඩු කරලා දේව බලය නැවත වාරයක් ස්ථාපිත කරා ඒ පොරොන්දුව දෙවියන් වහන්සේ දුන්න උත්පත්ති තුනේ 15 සර්පයාට කතා කරද්දී උඹනම් ඔහුගේ විලිඹුව පොඩි කරයි හැබැයි ඔහු ඔබේ හිසම පොඩි කරයි එතකොට එදා ආදම් ඒවා ඒ තහනම් ගහෙන් කාපු දවසේ ඉඳලා යේසුස් වහන්සේ දක්වා මේ ලෝකේ තන්නේ ක්‍රම පාලනය කරගෙන හිටියේ යක්ෂයා ඒ ලෝකේ තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ව තෝරගෙන මෙසියස් වහන්සේව යවන්න සූදානම් කරගෙන හිටියේ එතකොට දැන් යේසුස් වහන්සේ ඇවිල්ලා යක්ෂයාගේ බලය සම්පූර්ණයෙන්ම කඩලා උන්වහන්සේගේ බලය අපිට ලබා දුන්නා එතකොට අද යේසුස් වහන්සේගේ නාමයේ බලය තියෙනවා යේසුස් වහන්සේගේ නාමයේ තරම් බලවත් නාමයක් තියෙනවද නැහැ යේසුස් වහන්සේගේ ලේවල බලය මිනිසුත් දන්නවා යක්ෂයත් දන්නවා එතකොට යේසුස් වහන්සේගේ නාමයේ බලය යේසුස් වහන්සේගේ ලේවල බලය යේසුස් වහන්සේගේ වචනේ බලය ඉතින් අද බලවත් 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 දෙවියන් වහන්සේ විතරක් නෙවෙයි මනුෂ්‍ය කොටසක් ඉන්න ඒගොල්ලෝ තමයි ක්‍රිස්තියානි අය එතකොට ඒ බලය පෙන්වුම් කරන ඒ පහ තමයි අර දෙවෙනි වචනේ තියෙන්නේ